ආයුබෝවන් අද මගේ වීඩියෝ එකේ මම ඔයගොල්ලෝ කතා කරන්නේ ලිස්ට් එහෙම නැත්නම් ලෑස්තු ගැන. අපි බලමු HTML ડોකියුමන්ට් එකක ඇතුලේ මොනවද අපිට පාවිච්චි කරන්න පුළුවන් ලිස්ට් කියලා. ලිස්ට් ගත්තාම අපි ප්‍රධාන වශයෙන් වර්ග තුනක් කතා කරනවා. ordered list, unordered list, definition list. ordered list එක කියන්නේ පිළිවෙලක් සහිත, අනුපිළිවෙලක් සහිත ලෑස්තු. ඒකට අනුපිළිවෙලක් තියෙනවා කියන්නේ අපි දන්න පිළිවෙල දක්වන්න අපිට මෙන්න මේ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. 1 2 3 දාන්න පුළුවන්. එකෝ හින්දු අරාබි ඉලක්කම් වලින් නැත්නම් රෝම ඉලක්කම් සිම්පල් වලින් රෝම ඉලක්කම් කැපිටල් වලින් ABC කැපිටල් වලින් ABC සිම්පල් වලින් එතකොට අනුපිළිවෙලක් තියෙන බව හංගවන්න අපි මේ ක්‍රම පහෙන් ඕනෑම එකක් පාවිච්චි කරනවා. unordered list ගත්තොත් unordered කියන්නේ පිළිවෙලක් රහිතව නමුත් ලැයිස්තුවක් විදියට ලියන එක. අපි පොත්වල ලියනකොට තරු ලකුණු දාලා ලියන්නේ. අන්න ඒ වගේ මේකෙදි අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉදිරියෙන් disk සලකුණ, square සලකුණ එහෙම නැත්නම් සර්කල් එක සලකුණ. ඊට අමතරව ඩෙෆිනිෂන් ලිස්ට් එකක් කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ ආරම්භ දැක්වීමේ ලැයිස්තු. අපි මේ වර්ග තුනම ලියලා බලමු. මම මුලින්ම හෙඩ එකක් විදිහට this is an ordered list කියලා දාගෙන තියෙනවා. ඊට පස්සේ මේකේ ordered list එකක් නිසා අපි පාවිච්චි කරන ටැග් එක OL. අපි OL කියන ටැග් දෙක අතර තමයි ලිස්ට් එකේ items ටික ලියන්න හදන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ බලුවාම පේනවා list එකේ item ටික list item කියන වචනෙන් ගැලවිලා ආපු li කියන ටැග් එක ඇතුලේ මගේ list එකේ items ටික මම ලියාගෙන ගිහිල්ලා තියෙනවා. මම java කියලා පළවෙනි list item එක, දෙවෙනි list item එක c++, තුන්වෙනි list item එක c#, තුන් හතරවෙනි list item එක python. එතකොට මම මෙතනදි කියලා නැහැ මේ list items වලට ඉදිරියෙන් වැටෙන්න ඕන 1 2 3 ද abc ද අර ආකාර පහක් තිබ්බනේ. එකෙන් කොයි ආකාරය වැටෙන්න අවශ්‍යද කියලා මම කියලා නැහැ. මම මේක ඕපන් කරනවා බලන්න. දැන් මේකේ හෙඩර් එක විදිහට මේක ආවා. ඊට පස්සේ මම ලියපු ලිස්ට් අයිටම්ස් ටික ඉදිරියෙන් 1 2 3 4 කියලා වැටලා තියෙනවා. හැබැයි මම එම් වැටෙන්න කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ අපි ලිස්ට් අයිටම්ස් ඕඩර් ලිස්ට් එකක් ලියද්දී ආ ඩිෆෝල්ට් ලෝඩ් කරගන්නේ අපේ හින්දු අරාබි ඉලක්කම් ටික. හැබැයි මට මේකට ඉංග්‍රීසි අකුර ඕන කියන්නකෝ. එතකොට මම මෙතන ඕඩර් ලිස්ට් කියන තැනින් ස්පේස් එකක් තියලා ටයිප් සමානයි ඒ කියලා දුන්නහම මම මේක සේව් කරනවා. බලන්න ඉදිරියෙන් ABC විදිහට වැටුණා. හැබැයි තවත් දෙයක් තියෙනවා. දැන් ඕගොල්ලෝ හිතන්න අපිට ඕනේ ABC වල ඉඳන් නෙවෙයි. අපිට ඕනේ E වල ඉඳන් කියලා. එතකොට ABCDE E කියන්නේ ඇල්ෆබෙට් එකේ පස්වෙනි අකුර. අපි එතකොට මෙතෙන්ට තව දෙයක් ඇඩ් කරන්න ඕනේ start කියලා. start සමානයි 5 කියලා දාලා මම සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා. පැහැදිලිද? බලන්න ඉදිරියෙන් EFGH කියලා පිළිවෙලින් ගියා. ওই විදිහටම අපිට හිතන්නකෝ අපි ඇල්ෆබෙට් එකේ අකුරු 26ට එහා ඉලක්කමක් ගන්නවා කියලා. 25 කියලා දැම්ම කියන්නකෝ. මම සේව් කරනවා. XYZ වලින් අතර උනායින් පස්සේ ඊළඟට පටන් ගන්න AA AB AC කියලා. ඔන්න මේ විදිහට ගලාගෙන යනවා ඉදිරියට. ඒ අකුරින් ඉවරනන් පස්සේ BA BB BC විදිහට ලිස්ට් එක අරගෙන යනවා. ওই විදිහට අපිට මෙතන ටයිප් එක විදිහට අපි යොදාගත්ත වර්ග පහෙන් හින්දු අරාබි ඉලක්කම්ද රෝම ඉලක්කම්ද ඒ වර්ගය මෙතන යොදලා අපේ ordered list එකේ ටයිප් එක වෙනස් කරගන්න පුළුවන්. අපි ඊළඟට බලමු unordered list එකක් ගැන. මම දැන් මෙතන unordered list එකක් ටයිප් කරලා තියෙනවා. ඉස්සෙල්ලා ordered list වගේම unordered list කියන්නේ UL කියන වචන වල මුලකුරු අරගෙන unordered list එකේ මුලකුරු අරගෙන UL කියන ටැග් එක හැදිලා තියෙනවා. මේකත් අපි දාන්නේ list items විදිහට තමයි දාන්නේ. එතකොට list item තුල අපේ items ටික දාලා ඉවර වෙලා අපි සේව් කරලා මම දැන් මේක ඕපන් කරලා බලන්න. බලන්න දැන් මෙතෙන්ට ආවම මම කියලා නැහැ ඉදිරියෙන් යෙදෙන්න ඕන shape එක මොකක්ද කියලා. square ද circle ද disk එකද කියලා. ඒත් මෙයා default load කරගෙන තියෙනවා මෙතන disk shape එක. මම මෙතනදී type එක වෙනස් කරන්න වෙනත් එකක් බවට. type සමානයි square කියලා දාලා save කරලා අපි refresh කරලා බලමු. පැහැදිලිව පේනවද? ඒකේ square එකක් බවට මේකපත් වුණා. ඊළඟට අපිට තව එක ලැයිස්තුවක් තියෙනවා. ඒ තමයි ඩෙෆිනිෂන් ලිස්ට් එක. ඔයගොල්ලෝ පේනවා මෙතන මම දැන් ටයිප් කරලා තියෙන විස්තරය. මේකෙදි හෙඩර් එකක් විදිහට this is a definition list කියලා දැම්මා.
deficient list එකේ වචන වල මුලකුරු එකතුලා DL කියන ටැග් එක හැදලා තියෙනවා. මම DL ටැග් එක කරලා DL ටැග් එක වහලා තියෙන සියලුම විස්තර දැම්මට පස්සේ ඒ අතර තමයි අපේ විස්තරාත්මක ලැයිස්තු ලිවෙන්න ඕනේ. එතනදී පළවෙනි DL යටතේ DT කියලා ටැග් එකක් ඕපන් වෙනවා. DT කියන්නේ data term එක. එතකොට මේකෙදි මම අරගෙන තියෙන science කියන විෂය ධාරාව යටතේ ඉගෙන ගිය යුතු විෂයන් මොනවද? Bio, Maths, Chemistry, Physics. ඔන්න ඔය හතර ලියන්න තමයි මම මේක ගත්තේ. එතකොට data term එක ප්‍රධාන වෙන්නේ ප්‍රධාන වශයෙන් මම science ගැන කතා කරනවා data term DT අරගෙන යටතේ ඒ කරුණ විස්තර කරන්නේ data description එක bio data description එක maths data description එක chemistry සහ physics ඔය විදිහට DD කියන tags අතරේ AA items ටික වෙන වෙනම දැම්මා. එතකොට data term එක අපි එතනම වචනේ දෙපැත්තෙන් අරලා වහලා තියෙනවා. break එකක් දාලා මම ඉඩක් අරගෙන තියෙනවා. ආයෙත් ඊළඟ data term එක technology ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකේ ගණන් ගන්න ළමයින්ට ඉගෙන ගන්න තියෙන විෂයන් කීපයක් මම දැම්මා යටතේ SFT, ET, IT, Agri. ඔය විදිහට මම කොමර්ස් වලත් දාලා තියෙනවා. මම මේක සේව් කරන්නම්. මම ඕපන් කරලා බලන්න. ඔයගොල්ලෝ පේනවා දැන් මෙතන සයන්ස් යටතේ ප්‍රධාන මාතෘකාවක් යටතේ කරුණු කීපයක් වැටලා තියෙනවා. ටෙක්නොලොජි යටතේ ආයෙත් කරුණු කීපයක් වැටලා තියෙනවා. එතකොට data term, data description, data term, data description. ඔය විදිහට අපිට මේ ලැයිස්තුවක් නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් අපි මේ ලැයිස්තු ගැන කරපු වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි කියලා මම හිතනවා. එහෙනම් අලුතෙන් තවත් වීඩියෝකින් අපි හම්බෙමු. එතකන් ආයුබෝවන්.